මේක මම අවස්ථාවක් කරගන්නවා ඊයේ මේ පාර්ලිමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අපේ යටිනුවර වසන්තයාපා මන්ත්‍රීතුමා විසින් මතු කරන ලද ප්‍රශ්නයක් කිරීමද පැහැදිලි කිරීමක් කරන්න. එතුමා මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා දැඩි ලෙස විවේචනය කරලා බොහොම පහත් අන්දමින් නිින්දිත අන්දමින් කතා කරලා තිබුණා. මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න බැරි උත්තර දෙන්න බැරි කෙනෙක්ට එහෙම ප්‍රකාශයක් කරපු නිසා මගේ යුතුකමක් එක නිවැරදි කිරීම. එතුමාගේ අවධානයට යොමු කරේ මේ වෙනකොට ආණ්ඩුකාරතුමන්ලා විසින් පත් කළ තියෙනවා පළාත් පාලන ආයතන සඳහා ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම්වරු. මේ වෙනකොට පළාත් පාලන මැතිවරණය කල් දාලා තියෙනවා. පළාත් පාලන මැතිවරණවල වැඩ කටයුතු සම්පර්ණයෙන් ඇන හිටලා තියෙනවා. ජනතාවගෙන් විශාල ලෙස ආණ්ඩුකාරවරුන්ට රජයට පැමිණිලි ලැබිලා තියෙනවා. මේ ජනතාවගේ ප්‍රශ්නවලට අහුන්කම් දෙන්න සභාවේ කවුරුත් නැහැ කියලා. දැන් දැනට වසර ගණනක් රාජ්‍ය නිලධාරීන් තමයි සභාව ගෙනියන්නේ. ତොර සභාවේ ලේකම්තුමාට හෝ ලේකම්තුමියට සභාවේ පරිපාලනයත් එක්ක මේ කටයුත්ත කරගන්න බෑ. ඒ නිසා එදිනෙදා කැලිකසල ප්‍රශ්න, ලයිට් නැහැ, එහෙම නැත්නම් පාරවල් කඩාගෙන වැටිලා මේ ජනතාවගේ ප්‍රශ්නවලට අහුන්කම් දෙන්න කෙනෙක් නැහැයි කියන චෝදනාව ජනතාවක අතරින් තියෙනවා. ඒ නිසා පනතේ ආණ්ඩුකාරවරයාට තියෙන බලතල අනුව ආණ්ඩුකාරවරයා විසින් ආණ්ඩුකාර ලේකම්වරයෙක් පත් කරලා තියෙනවා සෑම පළාත් පාලන ආයතනයකට. ඒකේ පැහැදිලිවම ආණ්ඩුකාරවරයා විසින් ඒකේ සඳහන් කරලා තියෙනවා ඒ ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම්වරයා ආණ්ඩුකාරයාට බග කියන්නේ කොහොමද කියලා. මේ වෙනකොට බස්නාහිර පළාතේ, දකුණු පළාතේ, මධ්‍යම පළාතේ, නැගෙනහිර පළාතේ මේ සියලු පළාත්වල මේ අය පත් කරලා තියෙනවා. මොකද මේ පළාත් පාලන ආයතන කියන්නේ මිනිස්සුන්ට ඉතාම සමීපම ආයතනය. මිනිස්සුන්ට වැඩිම ප්‍රශ්න තියෙන පාර අපේ පැත්තේ ගත්තොත් වැස්සට පාරක් වැහපු ගමන් පාරවල් 20ක් විතර කඩලා යනවා. ඉතින් ඉස්සර සභාපතිතුමාට කියපු ගමන් සභාපතිතුමා මැෂින් එක දාලා ඩක්කලා පාරවල් ටික සුද්ධ කරනවා. ගමේ ලයිට් ටික යනවා. සභාපතිතුමාට කියවම ලයිට් ටික දානවා. හැබැයි දැන් තියෙන්නේ නිලධාරීන්ට මේක කිව්වහම රාජ්‍ය නිලධාරීන් ඉතාම පරක්කු වෙනවා. මේවා බලලා කියලා නීති අහලා මේක කොහොමද කරන්නේ කියලා විශාල කල් ගන්නවා. ඉතින් ඒ නිසා තමයි ආණ්ඩුකාරවරුන්ගෙන් මේ පිළිබඳ සියලුම ආණ්ඩුකාරවරුන්ට පැමිණිලි ඇවිල්ලා පළාත් පාලන කොමසාරිස්වරු හරහා ආණ්ඩුකාරවරුන් විසින් මේ පත්වීම් කරේ. ඒ අනුව මේ පත්වීම් කරනවත් එක්ක මම දැක්ක පහුගිය කාලේ සමග ජාතික බලවේගය, ඒ වගේම විවිධ දේශපාලන පක්ෂ විසින් ගිහිල්ලා පොයින්ට් එකක් තියෙනවද? මොකද පොයින්ට් එක? ඔලෙමන්තු අයිතිපාල ජනාධිපතිතුමා ඔයාට වැඩි පොයින්ට් එකක් තියෙනවා මල්ල මම එකයි කිව්වේ. මොකද පොයින්ට් එක මල්තුමා? මම ඇහුවේ අපේ ඇමතුමා හොඳ අදහසක් කියන්නේ මමත් පිළිගන්න ඔය தത്വේ. නමුත් අපි දන්නවා දැන් අද මුළු පළාත් සභා ප්‍රායෝගික සභා කිසිම පාලනයක් නැත්තනකට තල්ලු වෙලා පළාත් සභාවත් ඉවරයි. පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නේ මල්තුමා. මම ඔබ විනාඩියක්. මම කියන්නේ දැන් ඔය ඔක්කොම හරි ගරු ඇමතුමා. මේ ප්‍රශ්නේ තියෙන්නේ පළාත් පාලන මැතිවරණයක් ඇඳවලා තියෙද්දී එහි සම්පූර්ණ බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට. එතන මැතිවරණ කොමිසම කියනවා මෙවැනි ඡන්දේ ඉල්ලන අපේක්ෂකයන් මේකට පත් කරන්න එපා කියලා. ඉතින් ඔබතුමාලා ඒක පිළිගන්නවද නැත්නම් ওই කාරණේ කියලා අරක වහලා දාන්න පුළුවන්ද කියන එකයි මගේ ප්‍රශ්නේ. එමුතුමා කතා කරන්න. ගරු ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමා, ආණ්ඩුකාරවරයාට පණතෙන් තියෙන බලතල අනුව අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඕන කෙනෙකුට චැලෙන්ජ් කරන්න පුළුවන්. ඔබතුමාට අපි පත් කරලා දෙන පත්වීම වැරදි නම් ඔයා යන්න උසාවි. තමුන්නාංශය කියන්නේ මෛත්‍රී පක්ෂයේ සභාපතිතුමාට විරුද්ධව උසාවි. ඒ වගේ තමුන්නාංශය කියන්නේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමාට විරුද්ධව තමුන්නාංශ උසාවියන්. ඒ නිසා පණතේ ආණ්ඩුකාරවරයාට බලයක් තියෙනවා. මගේ ප්‍රශ්නය අපේ පළාත්වල ගමේ පාර කැඩිලා, අරව කැඩිලා, මේව කැඩිලා අහුන්ගම් දෙන්න මිනිහෙක් නැහැ. බල්බ් එකක් දාගන්න මිනිහෙක් නැහැ. පාර නායකයාම බලන්න මිනිහෙක් නැහැ. ආණ්ඩුකාරවරයාට සම්පූර්ණ බලය තියෙනවා. ආණ්ඩුකාරයාට බෑ පළාත් පාලන ආයතන ගණනාවක් බලන්න. ඒ නිසා තමයි ආණ්ඩුකාරවරයා විසින් මගේ නියෝජිතයෙක් හැටියට පත් කරලා තියෙන්නේ. දැන් තමුන්නාසලා කතා කරලා කියනවා තමුන්නාසලා පළාත් පාලන ආයතන වලට පත් කරපුවා වැරදි කියලා. දැන් මුජබල් රහ්මාන් පත් කරපු එක හරිද එහෙනම්? දැන් මුජබල් රහ්මාන් මන්ත්‍රීතුමා කවුද? පළාත් පාලන අපේක්ෂකෙක්. එතකොට ජාතික ලයිස්තුවෙන් ඩයනා අයින් වුණාට පස්සේ ජාතික ලයිස්තුව වෙනකොට කොහොමද දාන්නේ ඡන්දෙන් ඉල්ලපු කෙනා? ඒක හරිද? එතකොට තමුන්නාසලාගේ ඒ නීතිය හරිද? එයා කිව්ල සජිත් ප්‍රේමදාසගේ ප්‍රවර්ධන කටයුතු කරන එක හරිද? ඒක නීතියද? නෑ. එන එකත් වැරදි. ඉතින් එහෙමනම් මැතිවරණ කොමිසම එතකොට බුදි. මේ එතකොට විතරක් මැතිවරණ කොමිසම කතා කරනවා. ඒ නිසා ඩයනා මන්ත්‍රීතුමේ ඉවත් වුණා නම් ජාතික ලයිස්තුවෙන් වෙනත් කෙනෙක් පත් කරන්න ඕනේ. ජාතික ලයිස්තුව කෙනා පත් කරන්න නැතුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉල්ලස් වෙච්ච කෙනෙක් අපේක්ෂකයෙක් දානවා ඒකට. ඒකල ඔහු ජනාධිපති අපේක්ෂකයා ප්‍රවර්ධනය කරනවා. ඒතොර එතකොට මැතිවරණ කොමිසමට හොඳයි. නැත්නම් හොඳ නැහැ. ඒ නිසා කරුණාකරලා
මේක මතක තියාගන්න පළාත් පාලන ආයතන කියන්නේ ගමේ තැන. ගමේ පොඩි මිනිහගේ ප්‍රශ්න විසඳන තැන. ඒ නිසා එතෙන්ද මිනිසුන්ට අහුන් ගන්න මිනිහෙක් ඉන්න ඕනේ. මිනිසුන්ගේ දුක දන්න මිනිහෙක් ඉන්න ඕනේ. ඒ නිසා තමයි ආණ්ඩුකාරරු පත් කරලා තියෙන්නේ. මේකේ පනතට අනුව නීත්‍යානුකූලව පත් කරන්න පුළුවන් ආණ්ඩුකාරවරයාට. ඒ නිසා ආණ්ඩුකාරවරයා පත් කරලා තිනෝ. මැතිවරණ කොමිෂම අපිට ලෙවල දෙනවා. මැතිවරණ කොමිෂම අපි දැනුවත් කරලා තිනෝ. මැතිවරණ කොමිෂමට එක එක පක්ෂවලට ඕනේ විදියට මැතිවරණ කොමිෂමට තීරණය කරන්න බෑ. එක එක පක්ෂවලට ඕනේ විදියට මැතිවරණ කොමිෂම නටන්න බෑ. මම නම් කියන්නේ මේ කොමිෂන් දාලා තමයි අපි විනාශ වුනේ. මේ 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 කොමිෂන් දාලා තමයි මේ රට ඉවර වෙන්නේ. මේ රට වැටෙන්නේ මේ කොමිෂන් සභාව හින්දා. මේ ස්වාධීන කොමිෂන් සභාව කියලා දාලා ස්වාධීන කොමිෂන් සභාව මිනිස්සුන්ට ඡන්දය දෙන්න බැරි නා. අපිට මතකයි පාර්ලිමේන්තුවේ අර කමිටුවකදී පොලිස්පතිවරයා පත් කරන්න යනකොට ස්වාධීන කොමිෂන් සභාවට පත් කරපු සමාජිකෝ ඡන්ද දෙන්නේ නැහැ. කොන්නක් නැති සමාජිකෝ පත් කරනවා මොකටද ස්වාධීන කොමිෂන් සභාව? ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕනේ නීත්‍යානුකූලව ආණ්ඩු කාර්යවරයාට පනතේ 13 4 මගේ මතක හැටියට නිවැරදි කිරීමට යටත්ව එතුමාට තියෙන බලතල අනුව තමයි එතුමා තමන්ගේ නියෝජිතය පත් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ අනුව ඒ අයට කියලා නැහැ ගිහිල්ලවල ප්‍රාදේශ සභාවල නිලධාරි කැඳවල රැස්වීම තියන්න කියලා නැහැ. එයට කියලා නැහැ ගිහිල්ලා මේකේ පරිපාලනයට මැදිහත් වෙන්න කියලා. එයට කියලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රාලාපාලන ආයතනයේ තනක ගිහිල්ලා ඉඳගෙන මේ මහජන විමසීම් කැලිකසල බැහැර කිරීම මහජන විමසීම් ප්‍රාදේශ සභාවේ සංවර්ධන වැඩ හරියට එක වෙනවද මිනිසුන්ගේ කරුණ ටික බලලා ආණ්ඩුකාරවරයාට වාර්තා කරන්න කියලා. ඒ නිසා එක කිසිම වරදක් නැහැ. හෙට අනිද්දා වෙනකොට ඉතුරු බලත්වලත් අපි මේක පත් කරනවා. මේක කිසිම වරද්දක් කරලා නැහැ. ඒ නිසා නීත්‍යානුකූලව තමයි පත් කරලා තියෙන්නේ. කවුරු කිව්වත් මේක අපි අයින් කරන්නෙත් නැහැ. මේක නීත්‍යානුකූලව අපි පත් කරලා තියෙන්නේ. ඒ නිසා ගමේ පොඩි මිනිහාගේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් තමයි අපි මේක පත් කරලා තියෙන්නේ. මේක තමුදාන්සලට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ඒ කිසිවෙක් ඒ පත් කරලා දෙන කවුරුවත් අඩුගානේ මේ පළාත්පාල නායතනයේ වාහනයක්වත් පාවිච්චි කරලා නැහැ. ඒ රාජ්‍ය දේපල පාවිච්චි කරලා දේශපාලනය කරන එක වැරදි. නෑ. ඒ අය තියන්නේ ඒ පළාත්පාලන ආයතනයේ තැනක් දීලා තියෙනවා හිමි තැනක්. ඒ තැන ඉඳගෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට අහුන්කම් දීලා ආණ්ඩුකාරයට වාර්තා කිරීම පමණයි මේ පත්කන සම්බන්ධ කරලා ලේකම්වරයා විසින් කළ තියෙන්නේ. එනිසා වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමා එතුමා ඉතාම පහත් විදියට මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා මධ්‍යම පළාතේ ආණ්ඩුකාරයා මන් දැක්කා එතුමා ඉංග්‍රීසි භාෂාවෙන් ඊයේ කතා කරනවා. හරියට නුවර සුද්දොගෙන් ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට අවිල්ල වගේ. ඒ නිසා මම එතුමාට කියනවා මධ්‍යම පළාතේ ගෞරවනීය ආණ්ඩුකාරවරයෙක් අපිට ඉන්නවා. එතුමා ඉතාම හොඳින් වැඩ කටයුතු කරනවා. ඒ නිසා මේ පළාත් පාලන ආයතනවලට මේ පත් කිරීම නීත්‍යානුකූලයි. පනතට අනුව තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා අපි මැතිවරණ කොමිෂමට කියනවා කරුණාකරලා කොමිෂම එක එක පක්ෂවලට සජිත් ප්‍රේමදාස මහත්තයාට කියලා ඉස්කෝල ගානේ බෝඩ් බෙද බෙද මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන්න බලුවා. එතකොට කොමිසම බුදි. එතකොට කොමිසමට කතා කරන්නේ නැහැ ඒවට. වෙනත් ඒවට විතරක් කොමිසම කතා කරනවා. ඒ නිසා කොමිසම කියන්නේ ස්වාධීන කොමිසමක්. ඒ නිසා මැතිවරණ කොමිසම ස්වාධීනව කටයුතු කරන්න කියන ඉල්ලීමත් අපි කරනවා. බොහොම ස්තුතියි. ගරු මහින්දානන්ද අලුත්කමගේ මැතිව මගේ නම කීපවතාවක් සඳහන් කරමින් ප්‍රකාශයක් කරනවා. ඒකට පිළිතුරක් ලබා දිය යුතු වෙනවා. ඔහු කියනවා ගරු සභාපතිතුමනි මම මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා නිඳිත විදියට විවේචනය කරා කියලා කාරණාවක් පිළිබඳව මම කියන්නේ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා තවත් ආණ්ඩුකාරවරුත් නිඳිත විදියට ප්‍රාදේශ සභා ආච්ඡාපනතේ 9.3 වගන්තිය උල්ලංඝනය කරමින් මේ වෙනකොට පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශයට පත් කරලා තියෙන වෙලාවේ ඒ ප්‍රාදේශ සභාවල නගර සභාවල ලේකම්වරුන්ට තමයි බලය පැවරලා තිබෙන්නේ. ඒ බලය පැවරලා තියෙන වෙලාවේ ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ නියෝජිතය විදිහට නිලධාරියෙක් පත් කරලා තියෙනවා. ඒ පත් කරලා තියෙන නිලධාරීන් සමහර අය පහුගිය මැතිවරණයේදී අපේක්ෂක විදිහට පත් කරපු අය. ඔබ හොඳටම දන්නවා ආණ්ඩු ව්‍යවස්ථාවේ 104 වගන්ති ඒ යටතේ තියෙනවා මැතිවරණය ප්‍රකාශයට පත් කරලා තියෙන අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන්නේ මැතිවරණ නීතිය. ඒ අනුව ගරු සභාපතිතුමනි කිසිසේත්ම අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කරන ආකාරයට පත් කිරීමක උසස් කිරීම කරන්න බෑ. ඒ නිසා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමා විදියට හිටපු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට නීතිය දැනගෙන ආණ්ඩුකාරවරු නෙවෙයි ඒ අය මේ විදිහට කරන මුරණ්ඩු ක්‍රියාව සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් කිසි කෙනෙකුට පුළුවන්කමක් නෑ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කරන මෙවැනි සිද්ධි කරන්න. ඒ නිසා මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමාට අපි කියපු කතාව නැවත සිහි කරන සියලු අමාත්‍ය මේ ආණ්ඩුකාරවරුන්ට කිසිසේත්ම ගරු සභාපතිතුමනි හැකියාවක් නැහැ පළාත් පාලන අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කරන්න පත්වීම් දෙන්න බෑ. ඒ නිසා එවැනි නිඳිත වැඩ තරේ හෙලා දකිනවා කියනක අපි කියනවා. ස්තුතියි. මහින්දානන්ද මන්ත්‍රීවරයා මගේ සඳහන් කරලා කතා කරා මම මේ පාර්ලිමේන්තුවට පැමිණීම ගැන. ගරු සභාපතිතුමනි මම කියන්න ඕනේ
මෙරටේ පළාත් පාලන මැතිවරණය කැඳවුවේ මේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව. අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුවේදී 21 දානම්බෙනි සංශෝධන ඡන්දය දුන්නා, 21 වෙනි ඡන්දය දුන්නා. දීලා ඒ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවෙන් තමයි මේ මැතිවරණය කැඳවුවේ. ඒ මැතිවරණයට තරං කරන්න තමයි මම පාර්ලිමේන්තුවෙන් අයින් වුණේ. නමුත් මෙතුමා නියෝජනය කරන අද මෙතුමා සහයෝගය දෙන මෙතුමා අද පෙනී සිටින ජනාධිපතිතුමායි මෙතුමන්ලාගේ ආණ්ඩුවයි තමයි පළාත් පාලන මැතිවරණය පවත්වන්න නොදී මුදල් නොදී මැතිවරණය කල් දැම්මේ. මම මැච් එක ගහන්න ලෑස්ති වෙලා තමයි පාර්ලිමේන්තුවේ එළියට ගිහිල්ලා ගරු සභාපතිතුමනේ මම අවුරුදු එකමාරක් එළිය බලාගෙන හිටියා මැච් එක ගන්න. ඉතින් මෙතුමන්ලා මැච් එක සෙල්ලම් කරන්න ආවේ නැහැ. ඉතින් මම අවුරුදු එකමාරක් එළිය බලන් ඉඳලා බැරිම තැන මං ආය ආවා පාර්ලිමේන්තුවට. මොකක්ද තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නයක් කියනවා නම් යන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට. මේ මැතිවරණ කොමිසමට මේ මේ මාව පත් කරේයි කියලා නෑ. මාව පත් කරන්න අයිතිය තියෙනවා මට. මට අයිතිය තියෙනවා. පළාත් පාලන ඡන්දේ පවත්වන්නේ නැත්නම්, පළාත් පාලන ඡන්දේ තියන්න ලෑස්ති නැත්නම් ජනාධිපතිතුමා හැමදාම කියනවා ඡන්දේ තියන්නේ නැහැ, ඡන්දේ තියන්නේ නැහැ කියලා. ඡන්දේ කොහේද ඡන්දයක් තියෙන්නේ කියලා අහනවා. ඉතින් ඒ හින්දා තමයි මම ආයි නැවත පාර්ලිමේන්තුවට ආවේ. ඉතින් මාව පත් කිරීම ගැන මොනාරි ගැටලුකාරියක් තිබුණා නම් එතුමන්ලට යන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට. එහෙම නැතුව මෙතනට ඇවිල්ලා මැතිවරණ කොමිසමට බලපෑම් කරලා මැතිවරණ කොමිසමේ ක්‍රියාදාමය නවත්තන්න, ඒගොල්ලන්ට මේ බැනවදින්න එක ඒ වැඩේ කරන්න එපා. ඒගොල්ලෝ නීති විරෝධී වැඩක් කරලා තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න. එහෙම නැතුව මේ මගේ පත්වීම ගැන මේ පාර්ලිමේන්තුව ඇතුළේ කතා කරලා වැඩක් නැහැ. මම රටේ ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූලව මම පත් වෙලා ඇවිල්ලා තියෙන්නේ ඔබතුමාලා පළාත් පාලන මැතිවරණය කල් දාපු හින්දා. නැත්තම් මම පළාත් පාලන මැතිවරණය තරඟ කරන්න එළිය හිටියේ. එළිය අවුරුදු එකමාරක් බලන් ඉඳලා බැරිම තැන තමයි නැවත පාර්ලිමේන්තුවට පත් වෙලා ආවේ. බොහොම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.